ආයිබෝන් කියලා පිළිගන්න සෙට් එක YouTube channel එකට අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ payment app එක ගැන. ඉතින් මේක app එක පාවිච්චි කරලා වට පුළුවන් bill payment, reload ඒ වගේම තවත් බොහෝ සේවා app එකෙන් අත්විඳින්න පුළුවන්. අපි බලමු මොකද්ද මේ app එක කියලා. අද කතා කරන්නේ UPay app එක ගැන. ඉතින් බලමු අපි මේ app එක පාවිච්චි කරලා කොහොමද movie tickets book කරගන්නේ, bill payment, ඊට පස්සේ mobile reload, send and request money, doctors ලා channel කරන්නේ, ඒ වගේ ගොඩාක් සේවාවල් තියෙනවා. අපි බලමු කොහොමද මේ app එක පාවිච්චි කරන්න කියලා. ඊට අමතරව මේ app එකට කොහොමද account එකක් හදාගන්නේ කියලා. එතන මම මුලින්ම මේ login and sign up කියන එක click කරනවා. මෙතනදී mobile number එක ලබා දෙනවා. මෙතනදී ඔයාට දැනටමත් account එකක් ඔයා create කරන්නේ නැත්තම් ඔයාට සිද්ධන මෙතනදී sign up කියන එක ලබා දෙන්න. මෙතනදී මම full name එක ලබා දෙනවා. ඉතින් මොබයිල් නම්බර් එක ලබා දෙනවා. ඉන් පස්සේ ඔයාට මෙතනදී පාස්වර්ඩ් එකක් ලබා දෙන්න ඕනේ. ඒක ඔයාට PIN එකක් ඕන අංක 4ක් හරි 16ක් හරි තියෙන විදිහට ලබා දෙන්න. ඊට පස්සේ මෙතන මේ තියෙන continue කියන බටන් එක click කරන්න. ඔයාට ඔයාගේ ලබා දුන්න නම්බර් එකට UPay කියලා මැසේජ් එකක් එයි. ඒකේ ඔයාට එනවා මේකට අවශ්‍ය අදාළ යොදන්න ඕන PIN නම්බර් එක. PIN නම්බර් එක දීලා සබ්මිට් OTP කරන්න. ඔයාට මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන් my wallet කෙනෙක් click කරන්න. දැන් තවත් ඔයාගේ account එක create වෙලා ඉවරයි. මෙතෙන්දී ඔයාට SDB bank එකේ account එක මෙතෙන්ට add කරගන්න පුළුවන්. නැත්තම් වෙනත් bank එකක account එකක් නම් ඔයාට මෙතෙන්දී පුළුවන් ඒ bank account එක add කරගන්න. ඊට අමතරව ඔයා card එකක් මෙතෙන්ට add කරගන්න ඕන. ඔයාට තියෙන්නේ මෙතන card කියන option එකට ගිහිල්ලා මෙතෙන්දී add your card කෙනෙක් click කරන්න. මම මෙතනදී card එකේ විස්තර මෙතනට add කරගන්නවා. ඔයාගාව දැනටමත් තියෙනවනම් ඕනම බැංකුවක card එකක් මෙතනදී card එකේ විස්තර add කරගන්න පුළුවන්. ඔයාට දැනට bank account එකක් තියෙනවනම් ඒ bank account එක පාවිච්චි කරනවා. මේකේ payment වලට අවශ්‍ය මුදල් මේකට ඇඩ් කරගන්න පුළුවන්. මම දැන්ට මගේ කාඩ් එක ඇඩ් කරගන්නවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ වගේ. එතනදී ඔයාගේ මොබයිල් එක මෙතනදී මම මගේ මොබයිල් නම්බර් එක ලබා දෙනවා. සබ්මිට් කරන්න. එතනදී සම්පත් account එකෙන් OTP එකක් ඔයාගේ මොබයිල් එකට ලැබෙයි. ඒක ලබා දෙන්න මෙතනට. කන්ෆර්ම් කරන්න.
ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මම කාඩ් එක මෙතනට ඇඩ් කරගත්තා මගේ සම්පත් කාඩ් එක. ඉතින් මේ කාඩ් එක ඔයාලට අයින් කරගන්න අවශ්‍ය නම් මෙතනදී පුළුවන් delete account කියන එක ලබා දීලා ඒ කාඩ් එක අයින් කරගන්න. ඉතින් දැන් මගේ කාඩ් එක මම ඇඩ් කරගෙන ඉවරයි. මෙතනදී ඔයාලට පුළුවන් ඔයාගේ bill payments, mobile reload වගේ දේවල් කරන්න. මෙතනදී bill payment වලට ගියපුවාම මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් bill payments වලදී දැනට තියෙන ලංකාවේ තියෙන සෑම bill එකක්ම වගේ මෙතනින් payment කරන්න පුළුවන්. ඒකෙදි බලා ගන්න පුළුවන් National Water Board එකේ, Electric Board එකේ වගේම ශ්‍රී ලංකා ටෙලිකොම්, ලංකා බිල් වගේ අපිට අත්‍යවශ්‍ය බිල් මෙතනදී පේමන්ට් කරන්න පුළුවන්. ඔයාලට තෙන්දී National Water Board එකේ වගේ නම් මෙතනදී ඔයාලට account number එක ඇඩ් කරලා amount එක සඳහන් කරලා බිල් එක පේමන්ට් එක කරන්න. ඊට අමතරව මෙතනදී කතා කරනවා නම් මෙතන පහල තියෙනවා තව cable TV, satellite TV වගේ දේවල්, ඊළඟට insurance payment, තව පහලට ගියත් මෙතනදී බලා ගන්න පුළුවන් leasing loan payment වගේ දේවල්. මෙතනදී leasing loan payment වගේ දේවල් වලට මෙතනදී අලුත්ම අප්ඩේට් වෙච්ච අලුතෙන් එකතු වෙච්ච ආයතන උනත් මෙතනට ඇඩ් වෙලා තියෙනවා. ඊට අමතරව health care, educational වගේ අද ඇප් කියන එකට අරද මේ ikman.lk වගේ සයිට් වල payment උනත් කරන්න පුළුවන්. ඒත් එකම වට බලා ගන්න පුළුවන් මෙතනදී mobile reloads, ඊළඟට data plan වගේ දේවල් නත් මෙතනදී ඔයාලට තියෙන්නේ click කරලා mobile number එක add කරලා මෙතෙන් amount එක සඳහන් කරලා payment එක කරන්න. ලොකු process එකක් නෑ ඒ වගේ. ඊට අමතරව මෙතනදී government එකට අදාළ මුදල් ගෙවීම් සහ Uber වගේ Appleට අදාළ මුදල් උනත් මෙතනදී ගෙවන්න පුළුවන්. ඊට අමතරව කතා කරන්න ඕන විශේෂම කාරණයක් තමයි මේ app එකට පුළුවන් ඔයාගේ account එකට log වෙන එක සහ payment වල දී අවශ්‍ය වුණොත් එම ඔයාට fingerprint එක ලබා දෙන්න. fingerprint එක log වෙන විදිහට මෙතනදී ඔයා මුලින්ම app එකට log වෙද්දී pin number එකක් add කළා තමයි log වුනේ. ඉතින් දෙවෙනි ඊළඟ පාර ඔයාට මේ කියන්නේ පළවෙනි පාර login එකේ log වෙලා එතනින් පස්සේ මේකෙන් app එකෙන් exit වෙන්න. එතනදී ඔයාට පුළුවන් fingerprint එක add කරගන්න. මම දැන් app එකෙන් exit වෙනවා. මෙතනදී නැත්නම් ඔයාට මෙන්න මෙතන ඊරිතුන් click කරලා app එකෙන් log out වෙන්න. log out වුණාට පස්සේ මෙතනදී ඔයා දැන් මම මෙතන fingerprint එක ඇඩ් කරලා තියෙන හින්දා තමයි මෙහෙම වෙන්නේ. නැත්නම් ඔයා මෙතන mobile number එක ඇඩ් වුණාට පස්සේ පහලින් අනිවාර්යෙන් ඔයා දැනට දීලා තියෙන pin number එක ලබා දෙන්න. pin number එක ලබා දුන්නාට පස්සේ login කියන button එක ඉවරවට පස්සේ මෙන්න මේ message එක ඔයාට එනවා. ඊට පස්සේ ඔයාගේ fingerprint එකේ touch ID එක click කරන්න මේ විදිහට. එතෙන් පස්සේ ඔයාගේ account එකට log වෙනවා. ඔයාට log වුණාට පස්සේ මෙතනදී මෙතන නැත්තම් මෙන්න මේ U කියන icon එකට යටින් පෙන්වන්නේ login and sign in කියලා. දැන් මගේ account එකට log වෙලා තියෙන්නේ. ඒකින්ද මෙතනදී බලා ගන්න පුළුවන් මම කරපු bill වල transaction වල history එම ඒ මොකද මගේ account එකට log වෙලා තියෙන හින්දා. ඉතින් මේ විදිහට ඔයාට පුළුවන් මේ app එකට ඒ වගේ security feature එකක් වුණත් add කරගන්න. ඒත් එක්කම බලමු අපි තව මේ app එක පාවිච්චි කරලා මොනවද කරන්න පුළුවන් කියලා. ඉතින් මේකෙදි මම තවත් කතා කරන්න ඕන දෙයක් තමයි මෙතන QR pay කියන option එක. මේ option එක පාවිච්චි කරලා ඔයාට පුළුවන් ඔයාගේ යම්කිසි shop එකකින් ඔයා මොන හරි දෙයක් ගත්තා නම් නැත්නම් මොන හරි service එකක් ඔයා පාවිච්චි කරනවා නම් ඒකෙදි QR code එකක් scan කරලා payment එකක් කරන්න තියෙනවා නම් ඒ payment සියල්ලම මේ QR pay කියන එක click කරලා ඔයාට පුළුවන් ඒ QR code එක scan කරලා ඒ payment එක කරන්නත් ඒ වගේ දේවල් වලට උනත් මේ app එකේ ඉඩ සලසලා තියෙනවා. ඉතින් ඒ එහෙම බලපුවාම මේ app එක ගොඩාක් advance විදියට මේක නිර්මාණය කරලා තියෙනවා. ඉතින් මම හිතනවා මේ app එක ඔයාට ගොඩාක් වැදගත් වෙයි කියලා. ඒකෙන් බලමු අපි තව ඉදිරියට මේකේ මොනවද තියෙන features කියලා. බලා ගන්න පුළුවන් mobile reload. mobile reload click කරපුවාම uh
වාට බලා ගන්න පුළුවන් මෙතනදී වාගේ නම්බර් එක ඇඩ් කරපුවාම මොකද්ද මේ කනෙක්ෂන් එක කියලා මෙතන වැටෙනවා ඒ වගේ මේ අරලා වාට තියෙන මෙතනදී බිල් එකේ මම මෙතෙන් දැන්ට අපි බලමු බිල් එකක් මේකෙන් පේමන්ට් එකක් කරලා ඉතින් මේකදී ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන amount එක සඳහන් කරලා පස්සේ මේ other charges කියන එක 0 පෙන්නන්නේ. ඒ කියන්නේ වෙන කිසිම අමතර ගාස්තුවක් මේකට ආයේ වෙන්නේ නැහැ. මෙතෙන්ද ඔයාලට එනවා මෙතන යාළුවන්ව invite කරන්න පුළුවන් විදියට. ට්‍රාන්සැක්ෂන් එක වුණා. දැන්ට මගේ ෆෝන් එකට SMS එක ආවා. රීලෝඩ් එක ආවා කියන SMS එක. ඉතින් මේ විදිහට බොහොම පහසුවෙන් ඔයාලට පුළුවන් ඔයාගේ බිල් එකක් පේ කරගන්න. ඊට අමතරව තවත් සේවා කීපයක් තියෙනවා බලමු ඒවත් මොනවද කියලා. ඉතින් මෙතන earn money කියලා option එකක් තියෙනවා මේකෙදි තියෙන්නේ UPI එකට යාළුවන් ගෙන්න ගන්න ඒ වගේනුත් ඔයාලට පුළුවන් මේකේ මුදල් උපයන්න ඒ වගේ සේවාවන් ගොඩාක් මේකෙදි ගන්න ඊට අමතරව ඔයාලට පුළුවන් ඔයාට මේ movie එකකට අවශ්‍ය ටිකට් බුක් කරගන්න මෙන්ට මම මෙතන තියෙනවා ඩ්‍රාමා ඒ වගේ දේවල් වලට අවශ්‍ය ටිකට් බුක් කරගන්න පුළුවන් එතන පර්චේස් කරන්න ඔයාලට පුළුවන් මේ වගේ බේබි ප්‍රොඩක්ට්ස් ඒ වගේම ෆුඩ්ස් මේ වගේ ඕඩර් ඒ කියන්නේ ඒක මෙතන ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේක ඇතුළේදී ඔයාට ඒ අවශ්‍ය දේවල් මෙතනදී ඕඩර් ගන්න පුළුවන් ඒත් එක්කම මෙතන ආහාර බොහොමයක් තියෙනවා මෙතන ආසපන ආයතන ඒවා ක්ලික් කරලා ඔයාලට පුළුවන් ඒ වගේ ඕඩර් කරන්න ඒ වගේ ගොඩාක් සේවාවල් මේ ඇප් එක හරහා ඔයාලට පුළුවන් එකම අවස්ථාවකදී එකම කාඩ් එකක පේමන්ට් වලින් ඔයාලට සිදු කරන්න ඉතින් මේ සේවාව නම් දැන්ටම ඇක්ටිව් වෙලා නැහැ ඩොක්ටර්ස්ලා channel කරන්න පුළුවන් මෙතනදී මෙතනදී ඔයාලට පේනවා ඇති සෑහෙන්න ඩොක්ටර්ස්ලා ප්‍රමාණයක් මේ ඇප් එකේ ඇඩ් වෙලා ඉන්නවා එතෙන්දී ඔයාලට පුළුවන් ඔයා දැනටමත් කියන්නේ ඔයාට ඩොක්ටර් කෙනෙක් channel කරගන්න ඒ කියන්නේ එයාගේ නම දන්නවනම් මෙතන search කරලා එයාව ඔයාගේ ඩොක්ටර්ගේ නම ක්ලික් කරාට පස්සේ ඔයාලට පෙන්නනවා එයා කොහෙද channel කරගන්න පුළුවන් කියන channel කරන් තියෙන ස්ථාන ටික ඒ වගේ දේවල් මෙතන රාගම හොස්පිටල් එකේ ඔයාලට පුළුවන් ඉදිරියේ චෙක් කරන්න ඒ කියන්නේ ඔයාලට channel එක book කරගන්න ඕන දිනේ දාලා මෙතෙන්දී book කියන එක ලබා දෙන්න ඒ වගේ සෑහෙන සේවාවල් ගොඩක් මේ app එකෙන් තියෙනවා ඉතින් අනික මේ app එක ගැන බය වෙන්න දෙයක් නැහැ මොකද මේ app එක SDB bank එකෙන් තමයි අපිට ලබා දීලා තියෙන්නේ. ඉතින් මේකින්ද මේ ඇප් එක ගැන සැකයක් ඇති කරගන්න දෙයක් නැහැ. ඇත්තටම හොඳ ඇප් එකක්. ඒකින්ද ඔයාලට පුළුවන් ඔයාගේ මොබයිල් රීලෝඩ්, ඉන්නාසි බිල් පේමන්ට්, ඒ වගේම ටිකට් බුක් කරන දේවල්, පර්චේස් කරන දේවල් වගේම ඩොක්ටර්ස්ලා channel කරන්න. ඒ වගේ ගොඩාක් සේවාවල් මේ ඇප් එක හරහා ඔයාලට සිදු කරගන්න පුළුවන්. මෙතනදී ඔයාට මේකේ SDB bank account එකක් තියෙනවා නම් ඒක direct add කරගන්න පුළුවන් card එකක් bank account එකක් ඒ වගේ දේවල් add කරගන්න පුළුවන් එතෙන්ද my account
ඉතින් ඔයාට මෙතනදි account එකේ දැන්ට බලා ගන්න පුළුවන් කොහොමද يعني ඔයා මෙතනදි payment කරනවා නම් ඒ payment වල summary එක මෙතනදි පෙන්නනවා මොනවටද payment කරලා තියෙන්නේ කියලා ඒ වගේම ඔයාට පුළුවන් transaction වල history එක බලා ගන්න දැනට මම මේ app එක open කරලා පළවෙනි වතාවට තමයි mobile reload එකක් මෙතන දාගත්තේ ඒ reload එකක් මෙතන පෙන්නනවා ඒ වගේම මෙතනදි password ඒ කියන්නේ ඔයාගේ මෙතන විස්තර ටික ලබා දෙන්න පුළුවන් මෙතනදි security question එකක් දෙන්න පුළුවන් ඒ වගේම ඔයාගේ මෙන්න මේ my info කියන ටික ඔයාට ලබා දෙන්න පුළුවන් මේ app එකට මේ app එක ඇත්තරම සෑහෙන වටින app එකක් ඊට අමතරව කියන්න ඕන මේ app එක ඔයාට ඉංග්‍රීසි භාෂාවෙන් පාවිච්චි කරන්න අමාරු නම් මෙතනදි සිංහලට ඔයාගේ සම්පූර්ණ විස්තර ටික මාරු කරගෙන يعني ඔයාලට මාරු කරගන්න පුළුවන් මොකද අනිත් අර يعني ඉංග්‍රීසි භාෂාවෙන් මේක අමාරු නා. ඉතින් ඒ එහෙම බලපුවම ඇත්තට මේ app එක ගොඩාක්ම දියුණු විදියට නිර්මාණය කරලා තියෙනවා. ඉතින් ඒත් එක්කම තව බලමු මේ app එකේ මොනවද තියෙන සේවාවන් කියලා. ඉතින් මේ තියෙන්නේ මෙතනදී payment කරන්න ගත්තාම mobile reload household payment insurance payment doctor channeling movie tickets baby essential ඒ වගේම තියෙනවා government payment QR payment mypay කියලා. ඉතින් මේ විදිහට ඊට අමතරව ආගේ wallet එක ගත්තාම දැන් මම මෙතනදී මගේ bank account එක මෙතනදී වාර පුළා මේවාට ඔයාගේ bank account එකක් SDB bank එකක් තියෙනවා නම් ඒකක් card එකක් ඒ වගේ දේවල් මෙතනදී add කරගන්න පුළුවන් මෙතනදී purchase කරන දේවල් ඒ වගේ දේවල් නම් මෙතනට add කරගන්න පුළුවන් ඉතින් මේ app එක පාවිච්චි කරලා ඔයාලට පුළුවන් ඔයාගේ හැම bill payment purchase කරන දේවල් ඒ වගේම mobile reload වගේ දේවල් මේකෙන් කරගන්න ඉතින් ඇත්තටම බොහොම පහසු මේ app එක පාවිච්චි කරලා අනිත් bank account වලට link කරලා ඒ වගේ ගිහිල්ලා ගොඩාක් අපහසුතාවයට ලක් වෙනවා. ඉතින් ඒවත් එක්ක බලද්දී ඇත්තටම මේ app එක ගොඩාක්ම පහසුයි. දැන් උදාහරණයක් විදිහට mobile reload එකක් ලබා දෙනවා. ඔයාලට මෙතෙන්දී add කරන්න තියෙන්නේ ඔයාගේ number එකයි අවශ්‍ය මුදලයි විතරයි. ඒ වගේ බොහොම පහසුකම් මේ app එකේ ඔයාලට ලබා දීලා තියෙනවා. ඒකින්ද මේ app එක පාවිච්චි කරලා ඔයාලට පුළුවන් ඔයාගේ වැඩ කටයුතු බොහොම පහසු කරගන්න. ඉතින් මේ වගේ app app ගැන ඉදිරියේදීත් ඔයාලට දැනගන්න ඕන නම් සත්‍යයා YouTube channel එක subscribe කරන්න. ඒ වගේම පහල comment section එකේ මොනවා හරි ඔයාලට දැනගන්න තියෙනවා නම් ඒ දේවල් දාන්න මම ඒවට උත්තර දෙන්නම්. ඉතින් එහෙනම් ගිහිල්ලා නම් හැමෝටම සුබ දවසක්.